डेंगू वायरस विनाशकरण औषधयक लोकयट हदुन्वा देन्न अपे रटे वैद्यवरयकु समत् वी तिबेनवा पेति करल सह सिरप लेस एम औषधय निपदवा तिबेन्ने पेपोल कोलये सारय योदागेन गस लबु एमत नत्तम पेपोल गसवल कोले युषय पाने क्रीमे डेंगू मरण वळक्वा गत हेकि बव वैद्य सनत हिट्टिगे महता 2008 वसरेदी अदहसक इदिरिपत् कला ඒ විද්‍යාත්මක තහවුරු කිරීම උදෙසා පසුගිය කාලයේ පරීක්ෂණ සිදු කෙරුණේ කළුබෝවිල ශික්ෂණ රෝහලට පැමිණි ඩෙංගු රෝගීන් යොදාගෙනයි. පැපොල් කොලේ යුෂමගින් ඩෙංගු රෝගීන්ගේ රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩි කිරීමට අමතරව ඩෙංගු වෛරසය විනාශ කරන බවද එම පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. ලෝකේ පළවෙනි වතාවට අපිට පෙන්වන්න පුළුවන් වුණා රුධිර තරලය පිටට වාහනය වීම ඒ පැපොල් කොල යුෂ පාවෙනි කරපු රෝගීන්ගෙ ගොඩක් අඩු බව මේ පරීක්ෂණයෙන් අපි සුවිශේෂ දෙයක් දැක්කා 140 කින් විතර උණ තියෙන දින ගණන අඩු වෙනවා ඉස්පිරිතාලේ ගත කරන දින ගාන 125 කින් විතර අඩු වුණා අපොල් කොළවල අධිසාන්ද්‍රණ මීයන්ට දීලා ඒ මීයෝ මරලා ඒගොල්ලොන්ගේ ඇඟේ මේකෙන් යම්කිසි විසක් තියනවාද කියලා බලලා තියෙනවා කිසිම විසක් ඔප්පු වෙලා නැහැ පැපොල් කොලේ සාරය අඩංගු කරල් පෙති හා සිරප් වර්ගයක්ද මේ වෛද්‍යවරයා නිෂ්පාදනය කර තිබෙනවා එම ඖෂධයේ සොයා ගැනීම වෙනුවෙන් පෙරේදා පැවති නව නිර්මාණ උදෙසා ජනාධිපති සම්මාන උළෙලේදී වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ටතම සොයා ගැනීමට හිමි ජනාධිපති සම්මානය වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා වෙත ප්‍රදානය කෙරුණා. කෙසේ වෙතත් එම ඖෂධය තවම වෙළඳපළට නිකුත් කර නැහැ. එබැවින් පිරිසිදු පැපොල් කොලයක් කුඩා කැබලිවලට කපා වංගෙඩියක කොටා එහි සාරය ලබා ගැනීමෙන් ඩෙංගු රෝගීන්ට ලබා දෙන්න පුළුවන්. පැපල් යුෂ සාද ගන්නකොට අපි ප්‍රධාන කාරණා තුනක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනි දේ තමයි නිරෝගී පත්‍රයක් තෝරගන්න ඕනේ. දැන් මේ පැපල් පත්‍රය තෝරගන්න විට ගහේ මැද මට්ටමේ හැදෙන පත්‍රයක් වෙන්න ඕනේ. ඉහළ මට්ටමේ තියෙන දැල්ල හෝ පහළම මට්ටමේ පැපල් ගහේ තියෙන වීලිච්ච පත්‍ර මේ සදා සුදුසු වන්නේ නැහැ. දෙවෙනි කාරණේ තමයි අපි මේ පත්‍රය කුඩා කැබලිවලට කපලා ඊට පස්සේ කොටලා ඕන යුෂ ගන්න. එහෙම නැතුව ලේසියට බෙන්ඩර් කරන්න හොඳ නැහැ. මොකද බෙන්ඩර් කරොත් එහෙම ඉහළ උෂ්ණත්වවලදී මේකේ තියෙන එන්සයිම විනාශ වෙනවා. තුන්වෙනි කාරණේ තමයි ඒ යුෂය අපි අතින් මිරිකලා වැක්කර්න ටික තමයි ගන්න ඕනේ. අතින් මිරිකලා ගන්න කියලා කියන්නේ රෙදි කෑල්ලකින් පෙරලා ඒ යුෂය ගත්තොත් එහෙම නියම රසායනික ද්‍රව්‍ය අපිට ලැබෙන්නේ නැහැ. ඩෙංගු වැළඳුණු කුඩා දරුවන්ට පැපල් යුෂ මිලිලීටර් 5ත් 10ත් අතර ප්‍රමාණයක් ලබා දීම ප්‍රමාණවත් බවයි වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා පවසන්නේ. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට මෝරපු කොටාගත් දළු විශ්ම ml 30ක් දවසට 3 සැරයක් විතර වෙන්න දෙන්න පුළුවන්. ඉන්දියාව, පාකිස්තානය සහ මැලේසියාව යන රටවල් දැනටමත් මේ සොයා ගැනීම පදනම් කරගෙන ඩෙංගු රෝගීන්ට පැපොල් කොලේ යුෂ ලබා දීම දැනටමත් අනුමත කර තිබෙනවා. ඩොක්ටර් දැන් මේ සොයා ගැනීමත් එක්ක මේ ඩෙංගු හැදිච්ච කවුරු හරි සැක කරන කෙනෙක් ඉන්නවා නම් එයා පැපොල් යුෂ විතරක් බීලා ඉන්න එක හොඳද නැත්නම් දොස්තර කෙනෙක් ළඟට යන්න ඕනද? පැපොල් කොල විතරක් බීලා ගෙදරට ඉඳලා එලා හරියන්නේ නැහැ. ඉංග්‍රීසි වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම ඇතුව ඒ ප්‍රතිකාර කරන අතරතුර තමයි මෙම ප්‍රතිකාරය කරගෙන යන්න ඕනේ ආධාරක ඖෂධයක්.